මේ සබ්ජෙක්ට් එක ගැන කතා කරන්න හිතුනා. මොකද මේ සබ්ජෙක්ට් එකෙන් ගොඩක් ගැහන සහ පිරිමි සෆර් කරනවා නේ. මේක හරිම නැචරල් දෙයක් හින්දා මිනිස්සු සෆර් කරනවා මේක. මොකද ඒ හඳුනගන්න බැරි හින්දා. දැන් හැම දෙයකම ඊට ආවෙනකම ලක්ෂණ තියෙනවා. ලක්ෂණ තියෙනවා. එහෙම ලක්ෂණ තිබීමට හේතුන් ගණනාවක් තිබෙන ඒවා එහෙම වෙන්න. සෑම දෙයකටම ඊට ආවෙනක ලක්ෂණ තියෙනවා. එහෙම ලක්ෂණ වෙන්න හේතුන් ගණනාවක් තියෙනවා. ඒක මේ එක හේතුවක් හින්දා නෙවෙයි එන්නේ. එතකොට එම හේතුන් හරිම පවර්ෆුල්. එම හේතුන් ඉගෙන ලොකු ෆෝස් එකකින් ඒවා එහෙම මේ ඒ සෑම දෙයක් මෙහෙම එන් ඒ ලක්ෂණ තියෙන්නේ. ඊට පස්සේ ඒක එක එක කාරණ. අනිත් කාරණය තමයි මේ පාස්ට් එක. ගොඩක් කට්ටිය මේ පාස්ට් එක හැන්ඩල් කරන්න බෑ මෙම සබ්ජෙක්ට් එකට එද්දි. මොකද මේ පාස්ට් එක. පාස්ට් එක කියන්නේ අතීතය වුණා, මෙහෙ වුණා ගියා, මෙහෙ වුණා ගියා. මේක හරිම ස්පිරිචුවල් මේ දේ. පාස්ට් එක කියන්නේ තනිකර මනස. මෙම යථාර්ථය නැත. පාස්ට් එක වුණා, උදාහරණයක් වශයෙන් හිතන්න ඇක්සිඩන්ට් එකක් වුණා කියලා. ඇක්සිඩන්ට් එක වුණා, දැන් ඒ ඇක්සිඩන්ට් වෙන්නේ නැහැ. ඒක ඉවරයි. අර කෙල්ල මගෙත් එක තරහ වුණා, දැන් තරහ වෙලා නැහැ. දැන් තරහ වෙන්නේ නැහැ කියලා. එක්ස්කියුස් මී. මේ දැන් තරහ වුණා, දැන් මේ අවස්ථාවේ තරහ මට පේන්නෙත් නැහැ. මට නෑ, අර කොල්ලා මාව දාලා ගියා, දැන් ඒ කොල්ලා මෙතන නැහැ. මම ඉන්නේ දැන් වෙනම රියැලිටි එකක. මේක අපිට තේරුම් ගන්න බෑ. මොකද මයින්ඩ් එකේ හින්දා අපි පාස්ට් එකේ ඇලිලා ඉන්නේ. මේ මයින්ඩ් එකේ තමයි මේ ඇලිලා ඉන්නේ. සයිකී එක ඇලිලා ඉන්නේ. මේක තේරුම් ගන්න. ඒක වුණා ඉවරයි. හැම වෙලේම ඒක ප්‍රැක්ටිස් කරන්න ඕනේ. මේක වුණා ඉවරයි. මේක වුණා ඉවරයි. That's it. හරි, මම මේකට පාස් වෙන්න දුනා. ඕක ප්‍රැක්ටිස් නොකරන තරමට අපි පාස්සෙට ඇවිල්ලා ඉන්නවා. දැන් ගොඩක් කොල්ලොන්ට දෙන ප්‍රශ්නේ තමයි, කොල්ලොන්ගේ ලක්ෂණයක් තමයි හැම වෙලෙම එකට ඇට්‍රැක්ට් වෙනවා ලස්සනට. කොල්ලෝ ගොඩක් ඇට්‍රැක්ට් වෙන්නේ ලස්සනට. අපි කොල්ලෝ ඇට්‍රැක්ට් වෙන්නේ මේ දැන් අපි කෙල්ලෝ ගැන කතා කරමු. කොල්ලෝ ඇට්‍රැක්ට් වෙනවා කෙල්ලොන්ගේ ලස්සනට. ඒ කොල්ලා යම් කිසි ලක්ෂණයකට කැමතිද, එම ලක්ෂණය එම කෙල්ල තුළ තිබුණා නම් ඒ කොල්ලා එම කෙල්ලට ඇට්‍රැක්ට් වෙනවා. මේක හරියන ස්වභාවික දෙයක් ඇට්‍රැක්ට් වෙන එක. ඒ ඇට්‍රැක්ට් වුණාම ප්‍රශ්න තියෙන්නේ කොල්ලා ටිකක් ලොල් වෙනවා සීන් එකට. ඒ කොල්ලගේ ස්වභාවය කෙල්ලෙක්ට ඇට්‍රැක්ට් වෙන්න කොල්ලනියා දඟලනවා කෙල්ලගේ හිත දිනා ගන්න. කොල්ලා මොකද කරන්නේ? ඊට පස්සේ කෙල්ලට එක එක දේවල් ගන්නවා, එක එක දේවල් කරනවා, එක එක තැන් වලට ගෙනියන්න උත්සාහ කරනවා. මේ ඔක්කොම මොකද්ද? අර කෙල්ලව තමා ඇට්‍රැක්ට් වෙච්ච දේ තමාට ලං කරගන්න නේ. ඒ කියන්නේ ගොඩාක් උඩ කරණම් බිම කරණම් ගහලා එක විදිහට හැසිරලා, එක විදිහට ඇඳුම් ඇඳලා, එක විදිහට කතා කරලා යම් කිසි කෙනෙක්ගේ හිත දිනා ගන්න තමයි try ගන්නෙ. ඒක කොල්ලොන්ගේ ස්වභාවය. මන්ද ස්වභාවය තමන් හඳුන ගන්න ඕනේ. මොකද ඒක එච්චර ඒ ස්වභාවය එහෙම තිබ්බට කෙල්ලෝ එහෙම නෙවෙයි. කෙල්ලෝගේ ස්වභාවය වෙනස්. ඇත්තමක කෙල්ලෝ ඒ දකින්නේ වෙනම විදිහකට. මේකයි තියෙන ආශ්චර්ය මගනේ. කෙල්ලොන්ට තියෙන්නේ එහාට ආවෙන ලක්ෂණ. කෙල්ලෝට ගමන් මේ කතා ගන්න හේතු මේ සබ්ජෙක්ට් එක ගැන ගොඩක් කොල්ලොන්ට මේ
ගොඩක් කොල්ලෝ කැමති කෙල්ල නැති හින්දා ඩිප්‍රෙස්සලා අඬලා වැළපිලා යම් තමයි කිසිම දෙයක් ඉගෙන ගන්නෙත් නැහැ, කිසිම දෙයක් ෆෝකස් කරලා කරන්නෙත් නැහැ. ඒ මලානික වෙලා ඉන්නේ. අය නිදාගෙන කන්නෙත් නැතුව බොන්නෙත් නැතුව ෆුල් චාටර් වෙලා ඉන්නේ. රයිට්? එහෙම වෙන්න ඕනේ නැහැ කවුරුත්. රයිට්? එහෙම වෙන්න ඕනේ නැහැ. තමයි සල් කිව්වේ කෙල්ලොන්ට තියෙන වෙනම ලක්ෂණ. කෙල්ලොන්ගේ ලක්ෂණ මොකද්ද? දැන් කොල්ලොයි කෙල්ලොයි ගත්තොත් ඒ මිනිස්සු එහෙම හැසිරෙන හේතුන් මං කිව්වේ ඒක හේතුන් ගන්නක් වෙන්නේ. ඒක සයිකලොජිකලි බැලුවොත් ටිකක් ටික පොඩි කාලේ ඉඳන්ම වෙච්ච දේවල් වෙන්න පුළුවන්. එහෙම එක එක විදිහට කෙල්ලො කොල්ලො හැසිරෙනවා කිසි විදිහවලට, රයිට්? එතකොට දැන් හිතන්න කෙල්ලෝ ගත්තොත් කෙල්ලොට ඕනේ චැලෙන්ජක් කරන්න හැම වෙලේම කොල්ලොන්ගේ. ඒ කියන්නේ කෙල්ලෝ යාළු වෙන්නේ නැහැ නිකන් ඊසි ගන්න පුළුවන්. ඊසිලි යාළු කරගන්න පුළුවන් කෙල්ලොන්ට ඒක හරියන්නේ නැහැ. කෙල්ලොන්ට ඕනේ හැම වෙලේම චැලෙන්ජ් එකක්. චැලෙන්ජර් කිව්වේ දැන් හිතන්න ඔබ අපි ගමුකට කැරක්ටර් නමද අපි ගමු සිරිපාල කියලා කොල්ලා සිරිපාල, රයිට්? කෙල්ල වසන්ත කියලා ගමු, රයිට්? ඔන්න සිරිපාල ඇට්‍රැක්ට් වුණා වසන්තිට, රයිට්? ඊට පස්සේ දැන් සිරිපාලට ඕනේ, දැන් සිරිපාල වසන්ත වෙන දැන් සිරිපාල හැම වෙලේම කරන්නේ වසන්ති කැමති. You're good? Oh, really? Okay, sure, sure. Go ahead. Thank you. Is that a snake? Yeah. I'm pretty sure he's not harmful. You think, then Siripala, හැම වෙලේම try කරන්නේ මේ වසන්තිට කැමති දේවල්, රයිට්? වසන්තිට කැමති ඇඳුම් ගන්නවා, වසන්ති I saw it like last week. Yeah. How about I have a lot of rocks in my backyard. Mm-hmm. And they love being in the rock and they come out to sunbathe. But they're harmless, right? Oh yeah, they're harmless. Yeah, they're harmless. Oh. Go down somewhere else. Not in my house. Thank you. All right, all good. I think Vasanti ta kamathi deval ganna Siripala Vasanti in diraganna thamai dan me Siripala yanne. Ingana Vasanti doni oga nevey Vasanti doni. Vasanti doni challenge ak hambelen. Vasanti aasana hambelema Vasanti ge idire inna peena kelle kollekta. වසන්තිර ඕන් වසන්ති හැම්බෙලෙම ජජ් කරන එක කෙල්ලම ස්වභාව. කෙල්ල හැම්බෙලෙම ජජ් කරන හැම්බෙලෙම කෙල්ලෝ ටෙස්ට් කරනවා කොල්ලොම හැම්බෙලෙ. ඒක කෙල්ලොම හිතලා කරන දෙයක් නෙවෙයි. ඒක තමයි එකට නේච එක. ඒක පශ්චාක් නෑ. ඒක කෙල්ලොන්ගේ ස්වභාවය, රයිට්? ඒක කෙල්ල හිතලා නෙමෙයි ගන්න, ඒක ඔටෝමැටිකලි වෙනවා කෙල්ලෝ. කෙල්ල හැම වෙලේම ජජ් කරලා ටෙස්ට් කරනවා කොල්ලෝ, රයිට්? කෙල්ලෝ පොල්ලොංග ඒ කියන්නේ මානසික ලෙවල් එකයි හැම ලෙවල් එකක්ම මනිනවා, රයිට්? කෙල්ලෝ එතකොට දැන් සිරිපාල වසන්තිගේ පස්සේ යන්න හැම වෙලේම ගුඩ් මෝර්නින් කීකේ වසන්ති ඉදිරියේ ඉඳින්ද වසන්තිට හැමදාම වසන්තිය ගෙනියනවා කන්න. දැන් එතකොට වසන්ති සිරිපාට දෙන වැලිය එක අඩු වෙනවා. ඔක තමයි කෙල්ලෝගේ නේච් එක, රයිට්? ඒක කිසිදු වරද්දක් නැහැ, රයිට්? දැන් ඕක සිරිපාට හැන්ඩල් ගන්න බෑනේ. සිරිපාල හිතන්නේ වෙනමයක්නේ, වෙනම විදියට. සිරිපාල හිතන්නේ වසන්තිට මේක දුන්නොත් වසන්තිය හැම වෙලේම ගුඩ් මෝර්නින් කියලා ඕක අරන් ගිහින් ඒ වර්ෂන් එක වසන්තට ඉච්චර අල්ලන්නේ නැහැ, හරියන්නේ නැහැ, රයිට්? ඒකින්ද වසන්තේ ටික කාලයක් ආවලා ඊට පස්සේ වසන්තේ අත්හැරලා දානවා. වැඩක් නැහැ වසන්තේ ලුකේ.
සිරිපාලි. පොඩි සිරිපාල වගේ උන් ඉන්නවා ලක්ෂ ගානක්. වසන්ති ඩෝනි ඇත්තටම කිව්වොත් තමාගේ හැඟීම් බැලන්ස් කරන්න පුළුවන්. අනික තමයි සකෝ පොල්ලු ඇට්‍රැක්ට් කරනවා කියලා ලස්සනට පොල්ලොන්ට උනේ හැඟෙනවා. පොල් කෙල්ලව යාළු කරගෙන දැලේ දාගෙන කෙල්ලව කොමරි සෙක්ෂුවල් සීන් එකට යන්න ඕනි. ඉගෙන ප්‍රොසෙස් කරගන්න ඕනි. ඉති කරගෙන මේ පොල් කාමය පැත්තට යන්න ඕනි. කොල්ලට අර රස විඳින්න ඕනි. වසන්තයේ තියෙන ලොකුම ප්‍රශ්නේ මොකක්ද දන්නවද? වසන්තයේ ලොකුම ප්‍රශ්නේ වසන්ති ඩෝනි ඒක නෙවෙයි. වසන්ති ඩෝනි ආරක්ෂාව සහ වසන්ති ඩෝනි නිදහස. වසන්ති ඩෝනි තමන් කොල්ලෙක් ඉන්න ඕකේ ඒකට ඒ කොල්ලගේ කිසිම බලපෑමක් වෙන්න ඕනේ නැහැ තමන්ට. වසන්තිට දැන් සිරිපාලගේ හැම සෙන්සයක්ම වසන්තිට තේරෙනවා. සිරිපාල කොහොමද හැසිරෙන්නේ වසන්තිට ඒක තේරෙනවා ක්ලියර් කට්. හරියට අර සත්තු වගේ බල්ලෝ වගේ වසන්තිට හරිම පැහැදිලි සිරිපාලගේ හැසිරීම. සිරිපාල කතා කරන විදිය, සිරිපාල ඇයි මේක ගේන්නේ, මොකද මේ කරන්නේ, මේ ඔක්කොම වසන්ත දන්න ඇයි මූ මෙහෙම කරන්නේ කියලා. ඉතින් ඕක දන්නේ නැහැනේ සිරිපාලයා. සිරිපාලයා අර මේ එකක වරන් දීලා අන්තිමට සිරිපාලට හම්බු නැත්තම් වසන් බලාපොරොත්තු වෙන දේ වසන්තිගේ සිරිපාල අප්සෙට් ගහනවා. සිරිපාලට දවසක් කතා කරේ නැත්තම් වසන්ති සිරිපාල මනෝපාර ගහලා දුක් වෙනවා. මොකද සිරිපාලට හම්බුන්නේ නැහැ සිරිපාල ආශ්‍රදේ. මට වසන්ති රෝණේ ඒ එහෙම පුද්ගලෝ නෙවෙයි. මම මේ වසන්ති ගත්තේ මේ ජෙනරලි කෙල්ලෙක් කියලා කියන්නේ. ඕකේ කෙල්ලට ගේ නම තමයි වසන්ති. කොල්ල තමයි සිරිපාල බහුතරයක් කොල්ල. දැන් වසන්තිට ඕනේ අත්‍යවශ්‍යම මම ඉස්සර කිව්වා වගේ ආරක්ෂාව සහ නිදහස. ඊයේ ඒක තමයි වසන්තිගේ ලොකුම දුර්වලකම. වසන්ති ඩෝනි වසන්ති හරිම බයයි මේ ජීවිතේ. වසන්තිගේ දුර්වලකම තමයි බිය. මෙන්න හිතනවා ඕනට වැඩිය. මේ හිතිල්ල තියෙන හිතිල්ල හින්දා තමයි හැම වෙලේම ජජ් කරන්නේ වසන්ති. මේ හිතිල්ල හින්දා තමයි වසන්ති හැම වෙලේම කොල්ලොන්ව ටෙස්ට් කරන්නේ. ඒක මේ නැචරලි වෙන්නේ. වසන්තිගේ කිසිම ප්‍රශ්නයක් නැහැ ඒක. හරිම ආශාවීමත් දෙයක් ඒක මේ ලෝකේ නිර්මාණය. කොල්ලගේ තියෙන ප්‍රශ්නේ හරකමයි ඉස්සර කිව්වේ සිරිපාට තියෙන ඉෂුස් එක. සිරිපාට ඕනේ කොක්කම ටික දීලා වසන්තිගේ ටික ගන්න. වසන්තිගෙන් වෙන්න ඕනේ. ඊට පස්සේ සිරිපාලයට ඒක ඒක ඊට සිරිපාලට ඇති වෙනවා. වසන්තිගෙන් හම්බෙච්ච සිරිපාට ඇති වුණාම සිරිපාලය තව එකෙක් පස්සේ යනවා. ඔහොම එක එක පස්සේ යන එක තමයි සිරිපාලයාගේ ලක්ෂණය. ඉතින් ඕක මේ හඳුන ගන්නවා. ඕක එච්චර හොඳ වර්ෂන් ඕක ඔය වර්ෂන් එක හින්දා සෆරින් එක එන්න පුළුවන්. එච්චර මං කිව්වේ සිරිපතර වසන්තිතෝනි චැලෙන්ජ් එකක් හැමෙනම කොල්ලොන්ට. වසන්තිතෝනි කොල්ලව ලබා ගන්නලු හරිනේ නා මීටර් කිලෝමීටර් පහක් දුවලා කිලෝමීටර් දෙකක් සෙට් කරලා ඊපස්සේ මඩකට ඇවිදලා එහෙම නෑ ලොකු චැලෙන්ජ් එකක් වෙන්න ඕනේ වසන්තිව කොල්ලෙක් ඇත්තටම. වසන්තිතෝනි ඒ විදිහ කොල්ලෙක් ඇත්තටම ඒක ඊසි ගෝයින් කොල්ලෝ ඉන්නානේ වසන්තිට හරියන්නේ නෑ. වසන්තිතෝනි ඇත්තටම චැලෙන්ජ් එක. දැන් ඔබ හිතනවා නම් හැම වෙලෙම රම්සද දීලා වසන්තගේ හිත දිනාගෙන එහෙම කරනවා වසන්තට එපා වෙනවා. ඔබ සක්කල හලනවා වසන්ති. ඒක එකක් වසන්ති. එතකොට වසන්තිගේ හැම වෙලෙම ඉදිරියේ එතකොට කොල්ලා දැනගන්න සිරිපාලයා දැනගන්න ඕනේ මම හැම වෙලෙම මාව ෆෝකස් කරනවා තමන්ව. ඒ කියන්නේ දන්නවා වසන්තිට මම ඇට්‍රැක්ට්ලා ඉන්නේ කියලා. එනකොට මම හැම වෙලෙම ගැප් එකක් තියනවා වසන්ති මාත් අතර. මේ ගැප් එක තියවනේ මේ ගැප් එක තමයි ගෝල්ඩන්. ඔබ වසන්තිට ලං වෙන්න වසන්තිට එපා වෙනවා. ඔබ වසන්තිගෙන්
ඇත්තෙන් ඇත්තෙන් වසන්ත තමයි ඇට්‍රැක්ට් වෙනවා වැඩි. right? ඔබ වසන්ති ගැන ගෙදර ගිහින් හිතන තරමට වසන්ති ඔබ දන්නේ නැක වෙනවා කියලා. right? වසන්ති පවර්ෆුල් නේ. වසන්ති තේරෙනවා ඔබ හිතනවා කියලා. වසන්ති දන්නවා ඔබ 365ම සිරිපාලා වසන්ති ගැන හිතනවා කියලා. වසන්ති මෙන්ටලි ඉමෝෂනලි ස්ට්‍රොංග් වෙනවා. වසන්ති එතකොට සිරිපාලා නිකන් දනගස්සන ලෙවල් එකට එනවා. ඇත්තටම කිව්වොත් මේ මේක ඔබ කියන්නේ ඔබ කෙල්ලෙක් ගැන හිතන්න මේ කෙල්ලට පවර් එක දෙන එනර්ජි. කෙල්ලෙක් එක්ක හිතන්නේ බොස් කෙනෙක් වෙන්න පුළුවන්, සතුරෙක් වෙන්න පුළුවන්, මොකෙක් හරි එකෙක් වෙන්න පුළුවන්. ඔබ ඔවුන් ගැන හිතන්න ඔබ ඔවුන්ට පවර් එක දෙන ඇඩි එනර්ජි එක. ඒක ඔබ එනර්ජි එක බෙදාහරි. ඉතින් පවිනි කාරණය තමයි ඔබ පවින්ටම මෙන්ටලි සහ ෆිසිකලි වසන්ති ඔබතත් ගැට් අත්යාගන්න කොස ඔබ ඇට්‍රක්ට් ලයින් තම හඳුන ගන්නේ වනට ඒක ඒ ඒක නෙවෙයි මෙතන රසවත්මති ඔබ දැක්ක එක ඇත්ත වෙනට ඒක ෆ්ලෝවෙන්ඩ දෙන මස්සද කියලා මේ ෆ්ලෝ වෙන්න දෙන එක තමයි පාස් වෙන්න දෙන එක තමයි මෝස්ම මෝස්ට් ඉම්පෝර්ටන්ට් වසන්ති තමන්ට ප්‍රශ්නයක් වෙන්න හොඳ නැහැ. වසන්තිගේ එක්සිස්ටන්ස් එක රස වසන්තිගේ පැවැත්ම තමන්ට ප්‍රශ්නයක් වෙන්න හොඳ නැහැ. වසන්ති ඉන්නවා වසන්ති ටික ඇලෙන්න යන්න එපා හැම්බෙලන්. රයිට්? එතකොට ඒක තමයි නම්බර් 1 ගැප් එක. මේ ගැප් එක තමයි වසන්තිට ඕනිත් ඇත්තට. වසන්තිට ඕනේ මේ ඩිස්ටන්ස් එක. රයිට්? එතකොට තමයි වසන්ති පොඩ පොඩ ඇට්‍රැක්ට් වෙන්නේ. ඊට පස්සේ වසන්තිට ඕනේ චැලෙන්ජ් එක. එතකොට ඔබ දෙවෙනි කාණ්ඩය නම් ඔටෝමැටික්ලි චැලෙන්ජ් එක. වසන්තිට ඕනේ ඔබ ඕනේ නෑ ඊසිලි ගන්න නෙමෙයි චැලෙන්ජ් එකකින් ගන්න. රයිට්? මේ චැලෙන්ජ් එක ගන්න වසන්ති ගොඩක් ටෙස්ට් කරනවා. එක දේවල් කියන්න පුළුවන්. එකක සංකල ඔබට පේන්නේ නැති වෙන්නත් පුළුවන්. රයිට්? ඔබට කතා නොකර ඉන්නත් පුළුවන්. රයිට්? ඔබ වොයිස් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔබ කිව්ව දෙයක් නෑ ලොකුට ගණන් ගන්න නැතුව කත පාකට ගණන් ගන්න නැතුව ඔහේ ඉන්න පුළුවන්. මේ ඔක්කොම මේ වසන්තිගේ ටෙස්ටිං. වසන්ති බලන ඔබ හැසිරෙන්නේ කොහොමද කියලා. මේ වසන්ති දන්නේ නැහැ මේව ටෙස්ට් කරනවා කියලා යාවත්. එයා මේ ඔටෝමැටිකලි මේ වෙන්නේ ඔක්කොම. රයිට්? එතකොට එතකොට ඔබට ඒක හැන්ඩල් කරගන්න බැරි නම් වසන්ති ඔබ අතහරිනවා. ඔබට ඒක හැන්ඩල් කරන්න පුළුවන් නම් වසන්ති දකින ඔබ චැලෙන්ජ් එකක් අපිට. වසන්තිට තෝරන්නේ චැලෙන්ජ් එකක් විතරයි. වසන්තිට ඕනේ නෑ නිකන් කඩාගෙන හැරෙන කොල්ලොන් වල. රයිට්? වසන්තිට නිකන් ඒ අපේ ටෙලි නාට්‍ය වලින් මූවිස් වලින් පෙන්වන්නේ ස්ටෝරි වල ඉන්න කොල්ල වසන්තිට හරියන්නේ නැහැ ඇත්ත ජීවිතේ. ඒ වසන්තිට ඕනේ චැලෙන්ජ් එකක්. ඉතින් සිරිපාල දැනගන්න ඕනේ. සෝරි ෆෝන් එක ඔෆ් වුණා අය. වසන්තිට චැලෙන්ජ් එකක් තමයි දෙවෙනි කාරණේ. ඔකේ වසන්තිට ඕනේ චැලෙන්ජ් එකක්. ඔබ සැලසෙන්න ඕනේ චැලෙන්ජ් එකක් වගේ දකින්න පුළුවන්. වසන්තිට ඕනේ එයා කැමති පුද්ගලයා චැලෙන්ජ් එකක් වෙන්න. එයාට ඕන නෑ නිකන් ලේසියෙන් දැහ ගන්න පුළුවන් කොල්ලොම. දෙවෙනි කාරණේ. ඒකට සිරිපාල චැලෙන්ජ් එකක් වෙන්න ඕනේ වසන්තිට. කොහොමද සැලෙන්න ඇතුළේ? රයිට්? එතකොට සිරිපාල ඉන්ඩිපෙන්ඩන්ට් වෙන්න ඕනේ. සිරිපාල සිරිපාල අනිත් කාරණේ තමයි සිරිපාල තියෙන්න ඕනේ බවුන්ඩරිස්, ලිමිට්ස්, රයිට්, වැලියුස්. මේ කාරණා තුන තමයි අනේ වසන්ති ඇට්‍රැක්ට් වෙන්නේ සිරිපාලද. ඒ කියන්නේ වසන්ති ඇඳුම් නැතුව ආවත් සිරිපාලයා ඉන්න ඕනේ තමන්ගේ බවුන්ඩරිස් තුල, තමන්ගේ ලිමිට්ස් තුල, තමන්ගේ වැලියුස් තුල. රයිට්? සිරිපාල නියන් කෙල හලාගෙන ගියොත් වසන්ති හලනවා සිරිපාල ටික දවසක්. රයිට්? වසන්තිට වැඩක් නැහැ සිරිපාල සිරිපාලගේ. අනික වසන්ති අත්තන වසන්ති වසන්තිට ඕනේ අර මම ඉස්සර කිව්වේ ආරක්ෂාව කියලා, ආරක්ෂාව නිදහස කියලා. ඊට පස්සේ යාට ඕනේ සොලිඩ් ස්ටේබල් වෙන්න ඕනේ. රයිට්?
එතකොට වසන්ති වැලියු කරනවා සිරිපාලගේ මෙම සිරිපාලගේ වැලියුස් ටික රෙස්පෙක්ට් කරන තරමට සිරිපාලගේ බවුන්ඩරිස් තුල ඉන්න තරමට සිරිපාලගේ ලිමිටේෂන්ස් වලට ඔබේ ගරු කරන තරමට වසන්ති පොඩ පොඩ සිරිපාලට ඇට්‍රැක්ට් වෙනවා. මේ හා බෑ 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 කියලා මේ දුවගෙන යන්න නෙවෙයි බය වෙලා වසන්තයේදී, එහෙම නෙවෙයි රයිට්. සිරිපාලේ කියන්නේ ඉන්ටර්නලි බවුන්ඩරිස් එක හදා ගන්න ඕනේ. නෑ ඕනට වැඩිනේ රඟපාන්න යන්න එපා මෙතන රයිට්. මම මට කෙල්ලුපා මට කෙල්ල නිකන් ලුක්කු පොර වෙන්න ගියොත් වසන්ති ඒකත් දකින්නේ සිරිපාලගේ වීක්නස් එකක් හැටියට. තේරුණාද? දැන් බවුන්ඩරිස් එක ඒ ලිමිට්ස් ඒ ඔක්කොම ටික ගන්නට හැන්ඩල් කරගෙන ඉමෝෂන්ස් එක බැලන්ස් කරන තරමට වසන්ති ඇට්‍රැක්ට් කරනවා සිරිපාලට. ඉතින් ඒ වගේම තමයි කෙල්ලොනුත් ඔය කතන්දරම අනිත් පැත්ත කෙල්ලොන්ට දැන් කොල්ලෝ හැමෝම දැනගන්න කෙල්ලොන්ව ප්‍රොටෙක්ට් කරන ප්‍රොටෙක්ට් කරන හැම වෙලෙම කෙල්ලොන්ට කම්ෆර්ටබල් විදිහට ඉන්න ඕනට වැඩිය පස්සේ ගියාම කෙල්ලෝ ඒ කියන්නේ කොල්ලාටත් ඇතම්ලාවට එපා වෙනවා කෙල්ල පස්සෙන් යන්න කියලා. ඉතින් මෙතන අර පුෂ් ඇන් පූල් වගේ සීන් එක හැමලෙම ගැප් එක මේන්ටේන් කරගෙන යන තරමට තමාට පුළුවන් කාලය යොදවන්න තමා වෙත තමාගේ ග්‍රෝත් එකට ඉන්ටර්නල් ග්‍රෝත් එකට ෆෝකස් කරලා තමාව යම් තත්ත්වයකට යම් සුසස් තත්ත්වයකට ගෙනියන්න පුළුවන් මේ විදිය දේවල්. ඒ කියන්නේ තමා වෙත ෆෝකස් කරාම තමාගේ වැලියුස් උයි එලිමිට්ස් බවුන්ඩරිස් උයි තමාගේ ඉමෝෂන් බැලන්ස් එක තමාහන් අවයානස් එක වගේ ඉන්න තරම් තමා අවයානම් තමා තුළ මොනවද වෙන්නේ කියලා. ඒක තමා කොන්ෂස් ඉන්නේ හැම වෙලෙම තමා මේක එක්ස්පීරියන්ස් කරනවා කියලා තමා දන්නවා. මේ සිම්පල් මේක කරාම තමා හඳුන ගන්නවා තමා මොන වගේ ස්ටේජ් එකක්ද පව කරගෙන යන්නේ කියලා. රයිට්. ඒ නිසා මේ හැම වෙලෙම බැලන්ස් එක තියෙන්න ඕනේ. නිකම් මේ එපා කියනව නෙමෙයි මම කියන්නේ හැම වෙලෙම يعني පොල්ලා වුණත් නම් ෂෝ ඔෆ් කළා පොර වගේ ඉන්න කියනව නෙමෙයි හැම වෙලෙම කෙල්ලට ඕන රෙස්පෙක්ට් එක දෙන්න බව කම්ෆර්ටබල්නස් එක දෙන්න යාර නිදහස ලැබෙන්න දෙන්න ඇඹලයක් වෙන්න එපා කියන එකයි. අනිත් එක කෙල්ලෝ කතන්දර කෙල්ලෝගේ ෆියේක තියෙන්නේ බය. ඕක තමයි තමන්ගේ ලොකුම දුර්වලකම. ඔය බය නැති කරගන්න කියන්නේ තමන් උසස් ලෙස දකින්න පුළුවන්. හැමෙලෙම තමා ආත්ම විශ්වාසය පළුදු වෙනවා. තමාව නිකන් පොඩි කරලා දකිනවා තමාගේ බියේ හින්දා. හැමෙලෙම තමන්ගේ බියවල් ටික දුර අයින් කරලා තමාගේ බිය නැති වෙන තරමට කොල්ලා ඇට්‍රැක්ට් කරන ඉදිය කෙල්ලොන් බය නැති කෙල්ලොන් රයිට් ස්ට්‍රේට් ෆෝවර්ඩ් කෙල්ලොන් හැංගිලා බය ආදි වෙලා රැජ්ජාවෙන් කතා කරන කෙල්ලොන් කොල්ලෝ දුර්වල ලෙස දකින්නේ. එතකොට ඔවුන් එවැනි එතකොට එක නිකන් ගොදුරක් වගේ වෙන්නත් පුළුවන් රයිට්. මේ හැම දෙයක්ම නේච එක හැම දෙයක්ම මේ යුනිවර්ස් එකේ ක්‍රියේෂන්ස් එකකට ආවෙනු ලක්ෂණ තියෙනවා. ඒවා බැලන්ස් කරගෙන නම් බොරු මානසික ලෝකෙක ජීවත් වෙන සත්ත්වයෙක් තමගේ ඉන්ටර්නල් එනර්ජි ෆ්ලෝ එකක් බැලන්ස් කරන ලෝකෙත් එක්ක සත්ත්වයෙක් ඉන්න එක තමයි මේන් කාරණේ. මනෝපාර ගහලා ඩිප්‍රෙස් වෙලා එහෙම එහෙම ඉන්න ඕනේ නැහැ. ඔබ සුදුසු නැහැ එමින් රයිට්. ඔබ එහෙම ඉන්න සුදුසු නැහැ. ඔබ කාගවත් පස්සෙ යන්න ඕනේ නැහැ. කාගවත් කොල්ලෙක්ගේ පස්සෙවත් කෙල්ලෙක්ගේ පස්සෙවත් ගිහින් නන්නත්තර වෙන්න ඕනේ නැහැ. ඒක අවශ්‍යම දෙයක් ඒක අවශ්‍ය නැහැ අතට. ඔබ ගානට තමන්ව හැන්ඩල් කරොත් ඒ ඔක්කොම ගානට සිද්ධ වෙයි. ඒවා
ගැන වරි වෙනවත් ඕන නැහැ. ඒක තමයි මැසේජ් එක. අපි වෙනදාට හම්බුනා.